අද මම ඕගලන්ට කියලා දෙන්නේ මේ වගේ ටසල් එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය තේ ඩ්‍රයිවර් මොනවාද කියලා අපි දැන් බලමු. නූල්, කොටන් නූල් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ සිල්ක් නූල් ගන්නත් පුළුවන්. සිල්ක් නූල් ගන්න පුළුවන් අපිට කරාම්පු ජෝඩුවක් හදන්න, එහෙම නැත්නම් මාලයක් හදන්න, ඒ වගේ දෙයකට උත්සව අවස්ථාවකට පළඳින්න, ඒ වගේ දෙයකට සිල්ක් නූල් වලින් ටසල් සදාගන්න පුළුවන්. ඉතින් මම මේකට යොදාගෙන තියෙන්නේ මේ වගේ කොටන් නූල්. මොකද සාමාන්‍ය ඇඳුමකට, සාමාන්‍ය ගමන් අඳින ඇඳුමකට මේ වගේ ටසල් එකක් අල්ලගත්තම අපිට නිතර සෝදන්න ඕන වෙනවනේ. ඉතින් ඒ වගේ දේවලදී කපු නූල් වලින් හදාගත්තොත් ගොඩක්කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඕනේ මේ වගේ හයිය ඝනකම් කාඩ්බෝඩ් කොටසක්. දැන් මම මේ කරන් තියෙන්නේ සෙන්ටිමීටර් 8.5ක් උසට. ඕගොල්ලෝ හදන ටසල් එකේ දිග අනුව ඕගොල්ලන්ට පුළුවන් මේ ඝනකම කාඩ්බෝඩ් කොටස කපා ගන්න. ඒත් එක්කම ටැපැස්ටි ඉඳිකටුවක් ඕනේ. ඒ ටැපැස්ටි ඉඳිකටුවේ සුඩ රහිත එකක් වුණාට කමක් නැහැ. බලන්න මේ වගේ තුඩ රහිත ටැපැස්ටි ඉඳිකටුවක් ගන්න පුළුවන්. ඒත් එක්කම ලී පබුලක්. මම මේකේ පොලිෂ් කරපු ලී පබුලක් යදාගෙන තියෙනවා. මේ අරන් තියෙන්නේ පොලිෂ් කරපු නැති එකක්. ඉතින් තමන්ට කැමති ලී පබුලක්, එහෙම නැත්නම් ප්ලාස්ටික් පබුලක් ඔයගලන්ට මේකට යොදා ගන්න පුළුවන්. ඒත් එක්කම කතුරක්, කුඩා කතුරකුත් මේකට ඕන වෙනවා. අපි දැන් බලමු කොහොමද මේ ටසල් එක හදාගන්නේ කියලා. මේක කොහොමද මේ ටසල් එක හදාගන්නේ කියලා දැන් මේ විදිහට නූලේ ආරම්භ කරනකොට නූල මේ විදිහට මේ කාඩ්බෝඩ් එකට තියාගෙන අපි මේ විදිහට මේ නූල තමන්ට කැමති මට ප්‍රමාණයක්, ඒ කියන්නේ තමන්ට ටසල් එක හදාගන්න ඕන ඝනකම අනුව වට ප්‍රමාණයක් අපි මේකේ මේ විදිහට ඔතා ගන්නවා. දැන් මම මේකේ වට 100ක් වමන ඔතා ගන්නවා. දැන් මං මේ විදිහට වට 100ක් මේ කාඩ්බෝඩ් කොටසේ ඔතා ගත්තා. ඊළඟට අපි මේ නූල මේ විදිහට කපනවා. ඊළඟට අර මම කිව්වේ ඉස්සෙල් තුඩ රහිත ටැපැස්ටි ඉඳිකටුවක් ඕනේ කියලා. ඒකට අපි නූල් පටවල් 4ක් ඉඳිකටු සිතුර ඇතුලෙන් දාලා මේ විදිහට ගැටයක් යොදා ගන්නවා. අපි ඊළඟට කරන්නේ මෙන්න මේ විදිහට මේ කාඩ්බෝඩ් එකේ ඉහළ කෙළවරෙන් මේ ඉඳිකටුව දාලා මෙන්න මේ විදිහට නූල් පොටවල් මේ ගැටේ සහිත කොටසේ නූල් පොටවල් අතරින් ඉඳිකටුව යවලා මේ විදිහට තද කරලා හොඳින් මේක ගැටයක් දාගන්න. ඊට පස්සේ නැවතත් අපි ඒ විදිහටම මෙහෙම ගැටයක් යොදමු. යොදාගෙන ඉවර වෙලා අපි කතුරෙන් මේ විදිහට මේ අඟ කොටස මෙහෙම කපලා ඉවත් කරගන්න. ඊපස්සේ අපිට ඕනක් පුළුවන් නැවතත් මේක හොඳින් තව පාරක් ගැට සද කරගන්න. මේ විදිහට මෙහෙම හදාගත්තට පස්සේ අපි අර ඉස්සෙල්ලා ගත්ත ලී පබුලෙන් අපි මේ විදිහට මෙහෙම මේ ටසල් එක මේ විදිහට දාලා මේ විදිහට නූල් පබුල අතරින් මේක දාලා මෙන්න මේ විදිහට පබුල අතරින් මේක දාලා මෙහෙම හැදලා ටසල් එක මෙන්න මේ විදිහට හදාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක අපිට අවශ්‍ය ගානට ලස්සනට මේක මේ විදිහට පොඩ්ඩක් ලස්සනට හදලා මෙහෙම අපිට අවශ්‍ය විදිහට මේ ටසල් එක ලස්සනට අංගිස්සල නූල් අඩු වැඩි ප්‍රමාණ වශයෙන් තියෙනව කපලා ලස්සනට ටසල් එකේ හැඩ තලය හදාගන්න. ඉතින් මේ වගේ ටසල් කීපයක් හදලා ඔයගලන්ට පුළුවන් මම මේ පෙන්නපු වගේ ඇඳුම් ඕස්තරයකට අල්ලගන්න. දැන් මේ වගේ ටසල් කීපයක් හදාගත්ත ඒවා තමයි මේ තියෙන්නේ. ඕගලන්ටත් පුළුවන් මේ වගේ ටසල් හදලා ඇඳුමට වැඩි අලංකාරයක් එකතු කරගන්න. ඉතින් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.